මේ දවස්වල අපිට නිතරම ආහන දකින්න ලැබෙන දේ තමයි 4G කවරේජ් එක අඩුයි, 4G සිග්නල් නැහැ. එහෙම නැත්නම් අපිට 4G කවරේජ් එක නැති හින්දා මුකුත්ම වැඩක් කරගන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩයි මේ ඉන්ටර්නෙට් සම්බන්ධව. ඉතින් ඔය මේ වගේ ටවර් එක මෙන්න මේ මම දැන් පෙන්න ටවර් එක දිහා හොඳට බලන්න. මේ ටවර් එකේ උඩම ඉන්නේ කවුද කියලා පොඩ්ඩක් බලන්න. මේ ටවර් එක මුදුනේම ඉන්නවා රිලව් දෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ලැඩ එක හොල්ලනත් ඔයාලට බලන්න පුළුවන් මෙතන. ඉතින් මෙන්න මේ වගේ කට්ටිය හින්දත් ඔයාලට ඉන්ටර්නෙට් ස්පීඩ් එක එහෙම නැත්නම් ඔයාගේ ඉන්ටර්නෙට් සේවාව බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් ටවර් එකේ උඩට යන 5 කේබල් වලට එහෙම මේගොල්ලෝ හානි කරන්න පුළුවන්. ඔයාලා හොඳට බැලුවොත් එහෙම මේගොල්ලෝ මේකේ වයර් රදිනවා, ඊට පස්සේ මේ ලැඩ එක හොලවනවා, ඊට අමතරව මේකේ වයර්ස් එහෙම හපන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් හොඳට බැලුවොත් එහෙම මේගොල්ලෝ සෑහෙන දේවල් කොටසක් කරනවා මේ ටවර් එක උඩට නැගලා. ඉතින් ඇත්තට මම මේක දැක්කේ පළවෙනි වතාවට මෙහෙම රිලව් මෙච්චර උස ටවර්ස් වලට නගිනවද කියලාත් හිතාගන්න බෑ. ඇත්තටම මේගොල්ලෝ මාර විදියට මේකට පුරුදු වෙලා මං හිතන්නේ දැන් ටවර් උඩට නගින එක දැන් මේගොල්ලොන්ගේ විනෝදාංශයක් වෙලාද මන් දන්නේ. කොහොම හරි ටෙලිකොම් සමාගම් වලට ඊළඟට ලොකු අභියෝගයක් එල්ල වෙයි. මොකද මේගොල්ලොන්ගෙන් ටවර්ස් පරිස්සම් කරගන්න ගිහිල්ලා ඇත්තටම මේගොල්ලොන්ගෙන් මේ ටවර්ස් පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක මට නම් හිතාගන්න බෑ. කරන්ට් ඇටක්වත් අඩුම තරමේ ඉදි කරන්න වෙයි ටවර්ස් අවට. එහෙම නැත්තම් මේ වගේ රිලව්ගෙන් නම් ටවර්ස් එහෙමත් බේරගන්න බැරි වෙයි ඉස්සරහට. ඉතින් මේ පේන විදියට රිලව් දෙන්නෙක් වගේ තමයි මේ ටවර් එක නම් නැගලා තියෙන්නේ. මේ ටවර් එක තියෙන්නේ සබරගම යුනිවර්සිටි එකේ ආසන්නේ. ඉතින් ඒ හරියේ ලොකුවට කැලේකුත් නැහැ, පොඩ නගරබද පොඩි ගමක වගේ තියෙන්නේ. එහෙම වෙලත් මේගොල්ලෝ මෙන්න මේ විදියට මේ ටවර් එක උඩට නගින්න පුරුදු වෙලා තියෙනවා. මේ විදිහට මෙන්න ඔයාලට දැන් පේනවා මේ ටවර් එකේ මුදුනේම තවත් රිලවෙක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ හින්දත් කමියුනිකේෂන් වලට බාධා එල්ල වෙන්න පුළුවන්. ඉතින් අදාළ ටෙලිකොම් සමාගම් මේ ගැනත් හිතන්න වෙයි ඉස්සරහට. ඔන්න අලුත්ම උවදුරක් බෝ වෙලා තියෙන්නේ ටෙලිකොම් සමාගම් වලට එරෙහිව. ඉතින් ඔයාලගේ ප්‍රදේශෙත් ටවර් වල මේ වගේ රිලව් ඉන්නවද? එහෙම නැත්නම් මිනිස්සු ටවර් වල නගලා රිලව් වගේ එක එක අනවශ්‍ය වැඩ කරනවාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.